මෙරට ජාතික ව්‍යාපාරය නව මගකට රගෙනයමින් බෞද්ධ පාසල් අධ්‍යාපන ක්‍රමයක් බිහි කළ කොළඹ ආනන්ද විද්‍යාලයට වසර එකසේ විසි පහක් සපෙරී. බ්්‍රිතානය යටත්තුජිත පාලකයන්ගේ බලපය මහමුවයේ ජාතික ව්‍යාපාරය පෙළටගෙන යාම සඳහා අවශ්‍ය උගතුන් බිහිකර ගැනීමේ අභියෝගයට දහ නවවන සය වසේ අගභාගේ වන විට ජාතිය මුහුණ දෙමින් සිටියේය. ජාති මාමක බලව ගැන්ගේ හෙන්දරි ස්ටිල් ඕල් කර්ත්තුමා ප්‍රමක පරම විඥානාාර්ථ ෞදධ සමාගමෙත් එකමතුවෙන් එක්දහස් අටසය අසූ හයේදී ආනන්දේ බිහිවන්නේ ඒ අියෝගයට මොහුණදීම සඳහායි. පිටකොටුව මැලිබන් වීදයේ පොල්ලාතු මඩුවකදී බෞද්ධ ඉංග්‍රීසි පටඨශාලාාවලෙච් ඇරැඹුණු නව පාටශාලාාව කෙටි කලකදීම ශේග්‍රයෙන් වැඩි ආනන්ද විද්‍යාලයේ බෞට පත්විය ජාතිවාත් සල්ලී යුත් දේශ මාමක පරපුරක් බිහිකිරීමේ වගකීම කරටගත් ආනන්දය රටපුරා නව බෞද්ධ පාඨශාලා රැසක් බිහි කරන වගකීමටද නායිකත්වේ දුන්නේය. එලෙස බිහිකරුණු නාලන්දේද අද සිය ජන්මදිනය සමරායි. ලක්දරණට යළි නිදහස අත්කර දෙන සටනේදී සාකච්ඡා මණ්ඩපයක් බවට පත් වූයේද ආනන්දයයි. අධිරාජ්‍යවාදයෙන් රට මුදාගනීමේදී නිදහස් අරගලේට නායකත්වේදුන්සේම, ත්‍රස්තවාදීන් රට මුදාගැනීමේ දෙවන නිදහස් අරගලයේදීද වැඩිම සෙන්පතියන් බහි කළ පාසල බවට ආනන්දය පත්වීම එහි ජාතිකකාය බාරය පිළිමිබු කරයි. ලෝක ක්‍රිකට්බිම ජයගන්නට වැඩිම ක්‍රීඩකැන් බිහි කළ පාසලද ආනන්දයයි. දෙස්විද ස්කීර්ති දරයන් දේශපාලනඥන් කලාකරුවන් ඇතුළු සියලු ශේත්‍ර අතික්‍රමණය කළ සිසු පරපුරක් බිහිකොට ආනන්දය සිය එකසිිය විසි පස්වන ජන්මදිනය සැමරුවේ අදයි. ඒ වෙනුවෙන් ඊයේ පැවැති පිරිස්ස්ජායනී අනතුරුව ධනමය පුුණි කර්මයක් ද අද පවැත්වෙන. මාත උබහොමියට සිය යුතුකම් ඉටුකට අභිමානීන් පෙරමම්බලන ආනන්දය. ජාතියට අනන්දයක්ම නොුවන්නේද.